පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම.
අපි දැම් ඉන්න කොළඹ විෂය සහල් සතුස සහල් ගබඩාවේ. දැම් මේ වෙනකොට හාල් කිලෝ දහනමදස් හත්සිය ගානක් ලොරියෝට පටවමින් තිබෙනවා. මේ හාල් මාලිගාවත් එක තැනක දැම් ඇරංගිහිල්ල මේ ඔක්කොම වලනවා. වලවල් කපල තියෙන මේකොට වලල දාන්ඩ මේකොට සූදානම් කරලා තිබෙනවා. ඒවාගේම තමයි තවත් හාල් කිලෝ දහදහකට වැඩි ප්‍රමාණයක් සත්වහරවලට වෙනම මෙතන ලේබල් කරලා තියෙනවා. ඒවාගේම පරිප්පු සහ මුංයට යම් ප්‍රමාණයක් කිලෝ දාහකට හයිසීය අත්සී වගේ ප්‍රමාණයක් මෙනකොට ඩස්පින් කරලා තිබෙනවා. විශේෂෙන්ම දැන් අපි වීරවිල ගබඩාවේ හාල් කිලෝ ලක්ෂ පණහකට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවට ප්‍රකාශ කරමින් අපි හෙළදරව් කිරීමක් කරා. ඒවාගේම ඊට පස්සේ හිඟුරක් ගොඩ ගබඩාවට අපි ගිහිල්ලා හාල් කිලෝ 4,06,000ක් සත්වහරවලට නිකුත් කරන ඒ දර්ශන අපි පෙන්ව ඇත්තරම මාධ්‍යලේ හැමිකක්ම ගියා. ඊට පස්සේ අද අපි මෙතෙන්ට ආවා. දැම් මෙතන ඊට වඩා හාත්පසින් වෙනස් කාරණයක්. ඒ කාරණය තමයි මේ හාල් අඩුගානි සත්තුන්ටවත් කණ්ඩ දෙන්න හොඳ නෑ. අපිටත් පේනවා බැලූ බැල්මට මේ හාල් සතෙකුටුවත් ඇත්තටම කණ්ඩ හොඳ නෑ. මේ හාල් අනිවාර්යෙන් විනාශ කරන්න ඕනි. ඒක කිසිම විවාදයක් නෑ. නමුත් තියෙන ප්‍රශ්නය මේ හාල් සතෙකුටුවත් කණ්ඩ බැරි වෙනකම් හිටියේ ඇයි? ඊළඟට අපිට හාල් ඇටියක්වත් පිටරටින් ගේන්න ඕනි නෑ. අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් අප රටේ ගොවි ජනතාව වී නිෂ්පාදනය කරනවා. අපට අවුරුද්දකට අවශ්‍ය වෙන්නේ වී මෙට්‍රික් ටොන් 136යි. අපි නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටොන් 145-50 අතර ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. අතිරික්ත නිෂ්පාදනයක් වීවල තියද්දී මොකටද මේ තරම් හාල් ගොඩ ගෙනල්ලා ගොඩ ගහන්නේ? එමනම් මෙතන දැවැන්ත මූල්‍ය අපරාධයක් කරලා තියෙනවා. රටේ රටට අවශ්‍ය නැති තත්ත්වයක් තුළ හාල් ගොඩ ගෙනල්ලා ගොවියගේ වීතික තුට්ටු දෙකට බැස්සුවා. අනිත් එක තමයි මේ හාල් සඳහා වියදම් කෙරුවේ රටේ මහජනතාවගේ බදු මුදල්, දේශපාලඥයන්ගේ පොකට් එකේ සල්ලි නෙමෙයි. ඒ සල්ලි තමයි මේ විනාශ කරලා තියෙන්නේ. ඊළඟ ගෙනල්ලා මේව මිනිස්සුන්ට දුන්නේ නැහැ, සත්තුන්ටවත් දුන්නේ නැහැ. ඒ හාල් විනාශ වෙනකම් බලාගෙන හිටියා. එමනම් ගේන්න උවමනාවකුත් නැතුව තියද්දි ගෙනල්ලා ඒවා පරිභෝජනය කරන්නේ නැතුව නැති පරිසරයක් තුළ ඇයි මේ හාල් ගේන්න මේ තරම් මේ දේශපාලඥයෝ ආණ්ඩුල මැති ඇමතුළු මේ තරම් තදියමේ දඟලන්නේ? වෙන මොකක්වත් නෙමේ කොමිස් එක. අනිවාර්යෙන්ම අපි කියනවා මේ හාල් ගේන තොගයක් තොගයක් ගානේ ඇමතියාට මේට අදාළ වගකිවතු නිලධාරීන්ට කොමිස් ලැබෙනවා. තමුන්ගේ කොමිස් කුට්ටිය ලැබුණට පස්සේ ඒ හාල් දෙයියන්ට හාල් වෙලා ගියත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක තමයි මේකේ ඇත්ත తত্ত্বය. එමනම් දැන් පෞගි දවසේ මාධ්‍යවල පෙන්නවා හම්බන්තොට ප්‍රදේශේ එක ඒ පවුල එක වේලයි දවසට කන්නේ. රැට ඒ ගෙදර දුවනිය බිත්තියේ පස් කනවා බඩගින්නට. අපිට පේන්න තියෙනවා පපුව බඩ පොත් බඩ පිටකොන්දට ඇලිච්ච මන්ද පෝෂණයෙන් පෙලිච්ච කණ්ඩ නැතුව බඩ වියත රකගන්න විදිහක් නැතුව කුලී වැඩ කරමින් උණු බක්කි කමින් දඟලන ජනතාවක් අපට දකින්න ලැබෙනවා. උණු බක්කි අවුස්සන ජනතාව මේ කොළඹ නගරෙම කොච්චර ඉන්නවද? තමුන් කාලා දාලා ගියපු බත් පැකට් එක බත් ටික එකතු කරලා වෙලා කන මිනිස්සු කොච්චර ඉන්නවද? එහෙමනම් ඒ එහෙම මිනිස්සු ඉන්නද්දී හාල් කිලෝ දහස් ගණන් මේ විදියට වලදාන්න ඩස්පින් කරනකොට ඉවත් කරනකොට මේක මොන අපරාධයක්ද? එහෙමනම් අපි කියනවා දැන් මේකෙන් පැහැදිලි වෙනවා දැන් මේ හාල් ගෙනල්ලා තියෙන ගිය ආණ්ඩුව. ඒකත් හරියට මේගොල්ලෝට කියාගන්න බෑ. ඒකෝ දැන් මේ ආණ්ඩුව දැන් ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකද්ද? ගිය ආණ්ඩුව ගිනපු මේ හාල් වලට අදාළව මේට අදාළව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න එක. හැබැයි ඒව පැත්තක තියලා දැන් මොකද්ද කරන්න? ඔක්කොම ටික සුද්ධ කරලා දානවා. මේක තමයි තත්පය. ඒ වගේම තමයි අපි පහුගිය දවසේ විගණ කාධිපති වාර්තාවෙන් අපි පෙන්නවා 2014 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2014 අවුරුද්දේ තරක් හාල් ගෙනල්ලා 2016 අවුරුද්දේ හාල් ඩස්පින් කෙරුවා සත්තුන්ට නිකුත් කෙරුවා. හාල් කිලෝ 5,76,000,000
මේකෙන් පාඩු කෙරුවා රුපියල් කෝටි 1515ක්. එතකොට කවුද ඇමතිලා? ජොන්ස්ටර්ලා. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ පැටිකිරිය. ඊට පස්සේ මේ යහපාලන ආණ්ඩුවේ පැටිකිරිය. එහෙමනම් මේ මොන ආණ්ඩුවවත් මොකද්ද කරන්නේ? කලින් ආණ්ඩුව කරපු වැරද්ද වහනවා. එකාට එකා පිටකහ ගන්නවා. එකාට එකාගේ කුණු හොද ගන්නවා. මේක තමයි තත්ත්වය. ඒක නිසා අපි කියනවා ආණ්ඩුවට ජනාධිපතිතුමෝ, සිල්ලර කඩගානේ ඔබතුමා පෞගේ කාලේ රස්තියාදු වුණා. ඔබතුමා සිල්ලර කඩවල යනකොට අපි ඔබතුමා යටතේ තියෙන රජයේ ආයතන වලට අවිල්ලා වීරවිල ගබඩාවේ හාල් අපි පෙන්නවා. හිඟුරක්ගොඩ ගබඩාවේ හාල් පෙන්නවා. දැන් ඔන්න අද ඔබතුමා ඉන්න කොළඹ නගරෙටත් අවිල්ලා අපි කොළඹ හාලුත් දැන් පෙන්නවා. breaking.lk